මම 2015 ජනාධිපති ධූරයට පත් වෙලා පරිසර විෂය ඇමතිවරයා විදිහට මේ විෂය මගේ අතට අරගෙන මම ඉස්සෙල්ලම කළේ පළවෙනි වැඩේ තමයි පොළොන්නරුවේ මැද්දෙන් ගලා යන මහවැලි ගඟේ වැලි ජාවාරම තහනම් කරමු. භූවිද්‍යා හා පතල් කාර්යංශයට බාර දුන්නා. පුජ්ජලිකව කිසිම කෙනෙකුට බලපත්‍ර දෙන ඔක්කොම නැවැත්තුවා. දැන් මම ගිය සතියේ පරිසර අධිකාරියට ගියා. පරිසර අධිකාරිය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිව්වා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන ලබන සතියේ ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් සම්පූර්ණ පිටරටින් ගේන එක තහනම් කරන්න කියලා. ලොකු සල්ලිකාරයෝ ලොකු ලීමෝල් දාලා තියෙනවා. වැඩි සල්ලි නැති අය රටේ ගෙනියන ගස් කපන මැෂින් එක තියෙනවා. හංගගෙන ඉඳලා කොයි හරි හොරෙන් ගහක් කපලා රැයට අදිනවා. ඊටත් දුප්පත් අය වඩු මඩු දානවා. වඩු මඩුවත් තහනම් කරන්න චක්‍රලේඛ නිකුත් කරන්න කිව්වා. පිටරටින් ගේන ගස් කපන මැෂින් තහනම් කරනවා. ලීමෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා. ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න ව්‍යාපාරයක් ගස් කපන්න බෑයි කියලා. දැන් මේ සතිය පාර්ලිමේන්තු සතිය. නොයේ කතන්දර අහගෙන ඉන්නවනේ. ඔය ජනතා පරමාධිපත්‍ය ඉහෙළෙන්න තියෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ අනේ ජාතික පරිසර සතියක් තියෙනවායි කියලා මේ විෂය ගැන කතා කරන එක මන්ත්‍රීවරයෙක් ගැන අහලා තියෙනවා දවසට. ලංකාවේ පරිසර අමාත්‍යංශයයි පරිසර අධිකාරියයි සෞඛ්‍ය අමාත්‍යංශයයි තරම් නිලධාරි මහත්වරු පිටරට යන්නේ නැ වෙන එකවත්. දැනුම ගන්නවා දැනුම ක්‍රියාත්මක කරන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. රාජ්‍ය මාත්‍ය අජිත් මන්නපිරුම මහදාත මෙහිදී අදහස් පළ කළා. හෙක්ටයාර 85000ක් අපි හොයාගෙන තිනවා වගා කරන්න. අපිට තියෙන අභියෝගය මොකද්ද? මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපිට නැහැ. පහුගිය දවස්වල Facebook පිටුවල අපි දැක්කා විල්පත්තුව කපනවා කියපු ගමන්ම ආපු Facebook වල ෆොටෝස් වෙනස් කළා, විවිධ රාමු හදන්න පටන් ගත්තා, විවිධ විවිධ දේවල් කළා. අපි දැක්කා 2014-13 කපපු විල්පත්තුවක් ගැන තමයි මේ වර්තමානයේ දේශපාලන උවමනාවට මේක ප්‍රසිද්ධ කරගන්නේ. එතකොට මේ පරිසර ආදරය කරන මිනිස්සු දේශපාලන උගුල් වලට අසු කරගන්න නැතුව පරිසර ආදරය කරන මිනිස්සුන්ගේ සත්‍ය විදිහට පෙළගස්වන්න අපිට පුළුවන්කම තිබුණා නම් මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් වනාන්තර තුල අපිට කරන්න පුළුවන් වෙනවා.